දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා. අපි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන්ද මෑණියන් වහන්සේගෙන්ද අවසරයි. අද 2023 දෙසැම්බර් 29 වෙනිදා මෙල්බන් භාවනා වැඩමුළුවේ 6 වෙනි හෙවත් අවසන් ප්‍රශ්නෝත්තර සැසිවාරය අවසරයි ස්වාමීන් වහන්ස. සිංහල භාෂාවෙන් වාර්තා 20ක් ලැබිලා තිබෙනවා. ඒ අතරින් වාර්තා 16ක් භාවනාව සම්බන්ධයෙන්, වාර්තා 1ක් දේශනා සම්බන්ධයෙන්, වාර්තා 1ක් වෙනත් ප්‍රශ්න, වාර්තා 3ක් පුණ්‍යානුමෝදනා. මේ සියලුම වාර්තා සභාගත කිරීමට ඔබ වහන්සේගෙන් අවසරයි. වාර්තා අංක 1. ගරු ස්වාමීන් වහන්ස, මේ මාගේ පළමු වැඩසටහන වන අතර දෙවන කමඨහන් වාර්තාවයි. සක්මන. දකුණ එසෙව්වා ගමන් කළා තිබ්බා සහ වම එසෙව්වා ගමන් කළා තිබ්බා යනුවෙන් මෙනෙහි කරමින් පටන් ගත්තෙමි. පෙරසේම සුළු වේලාවකින් අවට අපැහැදිලි වේ. දිගටම සක්මන් කළෙමි. යම් වේලාවක් ගිය පසු සිතමින් සක්මන් කරනවා වෙනුවට નિરાයාසයෙන් සක්මන් කෙරෙනවා යයි දැනුනි. සිතුවිලි එන විට මා මෙතන යයිද ප්‍රපංච ගොඩනගන විට සිතනවා යයිද සිතුවෙමි. සම්පූර්ණ පැයම මෙලෙස සක්මන් කළෙමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා අනපේක්ෂිත දෙයට සූදානමින් පර්යංකයට ගියෙමි. පර්යංක භාවනාව. වාඩි වූ සැනින් ඈනුම් බොහෝ ගියද සුළු වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස වෙත හිත යොමු කළ හැකි විය. හුස්ම සියුම් වන විට ආලෝකමත් විය. ටික වේලාවකට පසු අඳුරු වී හිස බොහෝ ලෙස පහළට බර විය. කකුල් දෙකේ අත් දෙකේ සහ මුහුණේ කොහුඹි දුවනවා සහ නොරිදෙන ලෙස ඉදිකටු අනිනවාසේ දැනුනි. නැවත යම් වේලාවකට පසුව හිස එසවේ. මා විසින්ම හිස එසෙව්වාද විය හැකිය. එවිට නැවත ආලෝකමත් වේ. මෙය මාරුවෙන් මාරුවට සීනුව නාදවන තෙක් සයවතාවක් පමණ සිදුවිය. වාර්තාව අවසන්. මා කෙරෙහි කරුණාවෙන් කමටහන් දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව සහ තෙරුවන් සරණ පතමි. මොබිකේ අර පරියන්කේ ගැන කියනෝ නම් සයවතාවක් විතර වගේ ආලෝකමත් වෙනවා, බෙල්ල කඩා වැටෙනවා, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මේක 20 වතාව පැන්නට පස්සේ තේරෙනවා මේ චක්‍රය තුල තමයි මේ චක්‍රය ලේ කියලා සිවුම් වෙනවා, ගොරෝසු වෙනවා වගේ පේනවාට ඒ චක්‍රවලත් එන්න සිවුම් වීමක් වෙනවා. ඒක 3 dimensional තමයි සිද්ධ වෙන්නේ. ඉතින් හයක් කෙරුවයි කියලා කියන්නේ සෑහෙන අමාරු කොටස කරලා ඉවරයි. මේක තවදුරටත් මගේ චක්‍ර වැඩි ගාණක් යන්න ඉඩ දුන්නොත් තමයි අපිට අර මුලින් වෙච්ච වගේ ක්‍රියාපටිපාටි යාන්ත්‍රණේ තේරෙන්නේ. එනිසා මේකම උනන්දුවෙන් කරන්න ඕනම අමර දෙයක් සිද්ධ වුණාට ලෑස්ති මනසින් යන්න කියලා කියන්නේ. වාර්තාංක 2. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයන්කයකදී භාවනාව කරන්නෙක් නැතිව භාවනාව වැඩි. සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය මනාව පෙන්වයි. මම යා නැවත ඇවිත් තවත් අනාත්මය දැකීමට ඇද්දයි සොයන විට අන් අය පහුර අතහරින්නයි දැනුම් දෙයි. ඒ සමගම දෙපතුලෙන් පටන්ගෙන ක්‍රමයෙන් හිස දක්වාම ගෙවි ගියේය. මුහුදු වෙරළේ වැලි වතුරට දිය වී යන්නක් මෙන්. ඉන්පසු සිත නැවතුනි. ටික වේලාවකින් මෝටර් එකක් ස්ටාර්ට් කරනවාක් මෙන් හදවත වේගයෙන් ස්පන්දනීය වේ. වේගවත් වූ හදවත එක්වරම නැවතුනි. සමාධියක් සතියක් කිසිවක් නැති ඉතා නිදහස් බවක් දැනුනි. දින දෙකක්ම මෙලෙස ගත වුනි. සැහැල්ලු නිදහස් බව හැම වෙලාවකම පැවතුනි. දෙවන පරයංකය. නැවත භාවනාවකට වාඩි කර වූ පසු සතර ආහාරවලින් සකස් වූ දෑත් පටිච්ච සමුප්පාද ධර්ම හේතුඵල ධර්ම අග සිටත් පිළිවෙලින් පෙන්වමින් යයි. විඥානේ නිසා නාම රූප, නාම රූප නිසා විඥානේ, සංස්කාර නිසා විඥානේ, විඥානේ නිසා සංස්කාර ලෙසටයි. පෙන පින්දුපම සූත්‍රයේ විග්‍රහයට අනුව රූප වේදනා සංඥා සංඛාර විඥාන විග්‍රහය ධාතු අනුව පෙන්වමින් භාවනාව වැඩේ. සියලුම සංස්කාර විස්තරාත්මකවත් අතීත ආශ්‍රව නිසා අවිද්‍යාව අවිද්‍යාව නිසා
සංස්කාර ආදී ලෙසට සමවෙන සියලුම සංස්කාර විද්‍යා විස්තරාත්මකවත් අතීත ආශ්‍රව නිසා අවිද්‍යාව අවිද්‍යාව නිසා සංස්කාර ආදී ලෙසට ධර්මය පෙන්වයි චතුරාර්ය සත්‍ය ධර්මයන් පෙන්වයි නැවත පෙරමින් වේගවත් හෘද ස්පන්දනයක් ඇති වී ක්‍රමානුකූලව අඩු වී නැවතී මෙය කිහිප විට 10-15 වරක් හෝ ඊට වඩා වැඩි වරක් සිදුවිය බාහිර බාධාවක් නිසා මේ චිත්ත වීතිය කැඩුනි ඊළඟට නැවතත් ඒ චිත්ත වීති ගොස් ඊතා නිදහස් ලෙස අවසන් විය පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි රචනයේ මුල් කොටස බොහොම හොඳට යනවා අර මූල ධර්ම ගැන කියනකොට ඕක මේ අපි හිතපු නිසා පේනවද පේන නිසා හිතනවද කියන එක හරිම අමාරුයි කියන්නේ බෞද්ධයාට ගොඩ එන්න බැරි ඔතන තමයි එයා මේ ලයිට් ටොක් කටපාඩම් කරගෙන ඉන්නවා ඒක තමයි පේන්නේ කන්ඩිෂන් කරලා නේ තියෙන්නේ ඇත්තටම වෙන්න පුළුවන් ඒක කාටවත් කියන්න බෑ මේ බෞද්ධ කීම ඒකාන්තයෙන්ම නපුරු දෙයක් කියලා ඒ නිසා මේ හිතේ තියෙන දේවල් වමාරා කෑමක් තමයි සිද්ධ වෙන්නේ හිතට පිටින් අරමුණේ නැති වෙනකොට අර හිතේ තියෙන දේවල් වමාරා කරනවා ඉතින් ඒකත් මම යගේම චපල ගතියක් වෙන්න පුළුවන් එහෙමම චෝදනා කරන්නත් බෑ ඒ නිසා මේකම නැවත වෙන්න දෙනකොට පුළුවන් තරම් ඒ වර්තමාන මොහොතේ ඉන්නවා මිසක් අර පරණ මතකයන් වලට ඇවිල්ලා වර්තමාන මොහොත ආක්‍රමණය කරන්න ඉද නොදෙන විදියට පවත්වාගෙන යන්න කියලා කියන්නේ. වාර්තාංග 3. ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම භාවනාවට ආධුනිකයෙක්මි. මීට කලින් බොහෝ වාර ගණනක් ආනාපාන සති භාවනාවට උත්සාහ කර ඇති නමුත් මගේ සිත වඩා ගැනීමට නොහැකි විය. මෙවරද රිට්‍රීට් එකට සම්බන්ධ වූයේ කිසිදු ටාගට් එකක් නොමැතිවය. නමුත් තෙවන දවසේ සිට මගේ සිත පරයන්කයේදී වෙනසකට ලක්වේ. හුස්ම සීන්වී නොදෙනී යන අතර මට උඩුකය සෙමින් චලනය වනු දැනේ. සිත අරමුණක් නැතිව හිස් බවක් ඇතිවේ. වෙනත් අරමුණු කරා ගොස් නැවත හිස් බවට පැමිණේ. මා යන්නේ නිවැරදි දිශාවකටද? භාවනාව අවසන සිතට සැහැල්ලුවක් හා සතුටක් ඇතිවේ. තෙරුවන් සරණයි. ඔය විදිහට භාවනාවේදී අර ආතති අඩුවීම අසහනය අඩුවීම තමයි අපිට මූලික ලක්ෂණ වශයෙන් තියෙන්නේ. එතකොට මම යන්න ඕනේ හිතමත් කැමති හිතෙන්ට යන්න. මම යනම තර්ක කරලානේ යන්නේ. ඒක නිසා තමයි පස්සොත් දැනෙන විවේකී විශ්‍රාමයේ දැනෙනවනේ. ඒ භාවනා තිබීම පෙළඹෙන ගතියක් එනවා. ඒකට තර්ක කරලා කියන්නන්න ඕනේ. බැලූ බැලමට නම් පේන්නේ ඕක තමයි ක්‍රමේ. විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා කියනවා. වාර්තාංක 4. පෙරුවන් සරණ. මාගේ ප්‍රථම කමඨහන් සටහනට ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව භාවනාව දිගටම කරගෙන ගියෙමි. සක්මන. සැලකිය යුතු වේලාවක් සතිමත්ම සක්මන් කළ හැක. ඇතැම් වේලාවට සිත ඉවත ගියද නැවත ස්පර්ශය කෙරෙහි ගෙනෙමි. මුහුණෙහි ඇසෙහි ගැස්සීම් නලියන ස්වභාව ඇති වී නැති වී යයි. සමහර අවස්ථාවල නාඩි වැටීමක් වැනි දැනීමක් ඇඟිලි අග ඇති වේ. මෙම දැනීම් වෙනස් වෙමින් විවිධ අවස්ථාවන්හිදී සක්මනේදී දැනේ. හැරෙන අවස්ථාවෙහි නැවතුන විට ඇස සහ පොළොව බොඳ වී ඇති ආකාරයක් සහ මා පොළොවෙන් ඉවත් වෙන ආකාරයේ දැනීමක් ඇතිවේ. පරයන්කය. මාහට සිතෙන්නේ මා මේ භාවනා වැඩසටහන ආරම්භයේ හුස්ම පසු ආශ්වාස ප්‍රාශ්වාස පසුපස හඹාගිය බවයි. නමුදු දැන් මා ආසනයේ වාඩි වී ඉරියව්ව දෙස බලා සිටිමි. සිත සතිමත් කිරීමට යම් කාලයක් ගත වේ. ඇතැම් විට දැඩි ආයාසයකින් සිත යොමු කළ යුතුය. සිත සතිමත් වූ පසු ආශ්වාස ප්‍රශ්වාස දෙක බලා සිටිමි. සක්මනේදී ලෙසම කම්පන රත්වීම් වැනි දැනීම් ඇති වී නැති වී යයි. ආශ්වාසය ප්‍රශ්වාසය සුමට වන අයුරු නිරීක්ෂණය කළ හැක. අවස්ථා කිහිපයකදී ශරීරය තද වී රත් වී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ගැන දැනීමක් නැති අවකාශයක සුළු වේලාවක් ගත කළෙමි. මා හට හුස්ම ගැනීමට නොහැකි ලෙස බියක් මුලදී ඇති වුවත් දැන් ඒ දෙස බලා සිටීමට උත්සාහ කරමි. භාවනාවට ආධුනිකයෙකු වන මා හට අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. පාරණං හරි නමුතර බලාපොරොත්තු වෙච්ච තැන ඉක්මනට ගියේ නැහැ කියලා නැත්තම් යන වේගයේ මදි කියන වගේ අදහසක් තමයි ලිපියේ කියවෙන්නේ. නමුත් ආධුනිකයෙකුට ඔච්චර තමයි කරන්න පුළුවන්. ඔක ගම්ම ගත්තට පස්සේ කස කවා ගත්තට පස්සේ ඉදිරි ටික යනවා. ඒ නිසා ඕකමයි පාර කියලා ආයස්තරයක් හැමදාම භාවනා කරනකොට ආධුනිකෙක් වාගේ
නවකෙක් වාගේ බිගින කෙනෙක් විදිහට පටන් ගන්න. එතකොට තමන්ටම තමන්ගේ ගුරු රැබාටපත් වෙන්න පුළුවන්. වාර්තා අංක 5. පින්වත් ස්වාමීන් වහන්ස මාගේ කමඨහං වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව. පාදවලට සිත යොමු සක්මන ආරම්භ කරමි. පොළවේ තදහා සිනිදු බව දෙපාවල ක්‍රියාකාරීත්වය සහ ශරීරයේ අනිකුත් චලනය නිරීක්ෂණය කරමින් සක්මන කරගෙන යමි. ටික වේලාවකින් ඔටෝ පයිලට් මෝඩ් එක නිරීක්ෂණය කළ හැක. නමුත් එක අතකට ගොස් ආපසු හැරෙන තැනදී ඔටෝ පයිලට් ඩිසේබල් වී සිත පිට පැනීමට උත්සාහ කරයි. මෙයට පිළියමක් ලෙස ආපසු හැරී මදක් නැවතී සිටගෙන සිටින බව නිරීක්ෂණය කර නැවත සක්මන ආරම්භ කරමි. එවිට සක්මන් වාර 15ක් පමණ එක අරමුණක සිත රඳවා සක්මන් කළ හැකිය. පර්යන්ත භාවනාව. ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමා භාවනාවට පිවිසිනි. මද වේලාවකින් හුස්ම රැල්ල නිරීක්ෂණය කළ හැක. ශරීරයේ සෙමින් වැක්කිරෙන ස්වභාවද නිරීක්ෂණය කරමින් හුස්ම රැල්ල ගෙවී යයි. ඉන්පසු ඇතිවන හිස් බව අත්විඳිමින් සිටිය හැක. වරින් වර සිත කය වෙතට ඇදී යයි. එවිට ඇදවි ඇලවි ඇති ශරීරයේ නිරීක්ෂණය වී කෙලින් කර ගැනීමට සිත දේ. නැවත හිත හිස් බවට ගමන් කරයි. මේ චක්‍රානුකූලව කීපවරක් සිදුවේ. ගෙවි ගිය ආනාපානිය නැවත ඇතිවි නැතිවි යයි. ඉස්තනෙහි ඇති ඒකාකාරී බව සහ එපාවන සුළු ගතිය නිසා වරක ශරීරයට සිත ගිය විට එය කෙලින් කර ගතිමි. මෙසේ කර ගැනීම වරදක් දැයි සිතේ. ඇතැම් දිනවලදී ශරීරයේ ඇලවීම වෙනුවට වේදනාවක් දැඩිව පැන නගී. ඔබ වහන්සේ නිරතුරුවම පවසන අවවාදයේ මතක් වී වේදනාව දෙස බලා සිටීමට උත්සාහ කරමි. මේ උත්සාහය ඇතැම් දිනවලදී සාර්ථක වේ. ඇතැම් දිනවලදී එසේ නොවේ. එවිට සීනුව වදින්නේ කොයි වෙලාවේදැයි සිතේ. එවිටම එය වරදක් බවද දැනේ. නැවත වේදනාව දෙසම බලමි. මගේ වැරදි පෙන්වා දී උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වෙත්වා. සක්මනේදී ලියලා තියෙන ක්‍රමේ ලේසි සාකච්ඡාවට ලක්කරනද අරුමුණේම හිත තියාන ගියත් හැරෙන වෙලාවේදී කැඩෙන. ඒක බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන අභියෝගයක්. මේකena හැරිලා කෙලින් හිටගෙන ඉඳලා බලනවා නැවතත් අරුමුණට ගන්න පුළුවන්. ඒකත් හොඳයි. වැරද්ද උනාට පස්සේ නැවත පිළියම් කරලා තමයි සක්මනට බහින්නේ. ඊට වැඩිය හොඳ එකක් තමයි දැන් යන්න හදනකොට කෙලවරට දැනගන්නවා දැන් මෙතෙන්දි මගේ හිත පිට යනවා. අනේ විදියට සූදානම් ශරීරෙන් ගියොත් හිත පිට යන එක නතර වෙන්නේ නැහැ. බෑ අඩු වෙනවා. ඒකයි මේ හැරෙන තැනේදී ලැබෙන අතිරේක අභ්‍යාසයේ දැන් මම යනවා මෙතෙන්දි ගියාට පස්සේ පයේ හිත ඇහැට යන්න පුළුවන්, කනට යන්න පුළුවන්, නාසයට යන්න පුළුවන් කියලා ලෑස්තිලා ගියොත් ඒක හරි මේ ප්‍රතිශක්තියක් වෙනවා. එහෙම නැත්නම් ඉමුනිටි එකක් වෙනවා. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එනිසා දැන් හැරෙනවා, හැරෙන්න වෙනකොට කරදරයක් වෙනවා. ඒක දැනගෙන යනවා නම් හරි. ඒකට ලස්සනට කියලා තියෙන අනුරුද්ධ මහරතන් වහන්සේ මම ඉදිරියේ බලන් ඉන්නකොට මගේ හිත කියන පැත්ත බලපං කියලා. මම දන්නවා පැත්ත බැලුවොත් මේ බලන් ඉන්න එකට වැඩිය කෙලෙස් උපදිනවා කියලා. මම මේ කෙලෙස් උපදින බව දැනගෙනම බැලුවොත් කෙලෙස් උපදින තියෙන අවස්ථාවත් අඩුයි. උපදුනත් පාලනයක් කරපේ සිද්ධ වෙනවා. එචා අතපය නමන්න දිගාරින්ද පැත්ත බලන්න ඉස්සරහට යන පැත්ත යන්න කියලා තොරතුරු එනකොට යෝජනා එනකොට මම දන්නවා එතන කෙලස් වැඩි නිසා තමයි යන්න හදන්නේ. ඒ නිසා මෙතන ඉල්ල ඉතින් යනකොට කෙලස් වැඩිනවා. මේක තමයි මගේ සතිපට්ඨානය කියලා අනුරුද්ධ ශාන්ති සඳහන් කරේ. ඉතින් අර සක්මනට කීප ටිකම පරියන්කයට යොදා ගන්නකො කොයි කරදරත් එන්නේ ඉස්සෙල්ලා ඒකට පුංචි පූර්ව නියුත්තක් තියෙනවා. පූර්ව මේ පොබ්බ කරන අපොබ්බ නිමිත්ත කියලා ඒ කල්ලන එක තමයි මනුෂ්‍යකම කියන්නේ. උනාට පස්සේ හොඳයි. නමුත් වෙන්නේ ඉස්සෙල්ලා අපිට සංවේදී බව වැඩි වෙගෙන කෙනෙක් මේක ලියලා තියෙන එක තවදුරටත් පාවිච්චි කරන්න කියලා කියනවා. වාර්තා අංක 6. අවසරයි ස්වාමීන් වහන්ස. වම දකුණ වශයෙන් සක්මන් කළෙමි. පාද ස්පර්ශවල වෙනසක් නැත. ඇතුළත කතාහරහා හද ගැස් ඇතුළත කතා හරහා පාද ගැටීම ඇති ඒකාකාරී බව දැක්කෙමි. මම යාට ඒ ගැන කීමට යමක් නැත.
පර්යංකය සංසුන්ව වාඩි වී මම දැන් මෙතනට හිත ගත්තෙමි. කයට කැමති පරිදි සකස් වීමට ඉඩදී ඇතුළටට හිත යොමා සිටියෙමි. හුස්ම රැල්ල දැනීමේ වෙනසක් නැත. නිදිමත වැනි දැනීමක් විටින් විට පැමිණියත් එය බාරගතිමි. මම යා නැති අවස්ථාව අත් දුටිමි. ඇතුළත ඇති උපේක්ෂාව අගය කළෙමි. තෙරුවන් සරණයි. ඒකට අර ඉරියව්වක ඉඳලා ඉරියව්වකට මාරු වෙනකොට මේ ඉරියව්ව ඉඳලා අර ඉරියව්වට යන එකට කියන්නේ ඉරියාපත සන්ධිය. අනේ ඉරියාපත සන්ධියේදී සතිමත් වීම තමයි සම්පජන්‍ය. ඒක ඉරියව්වක සත්‍ය පුරුදු කරපු කෙනාට කොහොමඩත් ඉරියව් මාරු කරන්න වෙනවා. ඒක දෝෂයක්වත් ඒක පපක්වත් නෙවෙයි. ඒකේ තියෙන අභ්‍යාසය තමයි ඉඳගෙන ඉඳලා නැගිටිනකොට කොහොමද සතිය. හිත පිට ගියාම කොහොමද සතිය කියලා අර ඉරියාපත සංදිස්ථානවල රිලේ රේස් එක බැටන් එක මාරු කරන වෙලාව වගේ සැලකිලිමත් වෙන්න කියලා තමයි කියන්නේ. වාර්තා අංක 7. අවසරයි ස්වාමීන් වහන්ස. ආනාපාන සති භාවනාව කරමි. ගොජේ අත් දෙක අවුරුදු කීපයක් වේ. ඉතා කලාතුරකින් ගොජයේ ෆ්ලක්ස් එක නැතිව හිස් බවක් ඇතිව ආලෝකමත් තත්වයක් දකිමි. හැම විටම නොවේ. අවුරුදු ගණනක් වන මෙම තත්වයෙන් ඉදිරියට යාමට උපදෙසක් පතමි. ඉන්න තත්වය ගැන ද්වේෂයක් නැත. දිනපතා භාවනා කරමි. තෙරුවන් සරණයි. ගොජේ කියන්නේ ලොකු විවේකයක්. මොකද ඒක විසින් නඩත්තු වෙන එකක් නේ. ඉස්සරම හුස්ම ගන්න ඕනේ, ඇවිදින්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ මොකක්වත් නැහැ. ගොජේට එනකොටම විශ්‍රාමයක්, විවේකයක්, විමුක්තියක් තියෙනවා. ඊට වැඩි හුඟක් හොඳයි තමයි ගොජෙත් නැත්තම්. නැත්නම් ගොජේ නැතපු දැකපු කෙනාට පේනවා ගොජේ අවස්ථාවේදීමත් ඔය තියෙන විශ්‍රාමයේ getting a distance from the phenomena කියන එක එමෙතන විරාගයේ මේ විරාමය තියෙනවා. අන්න ඒක දැනගෙන කටයුතු කරන්න. එතකොට ওই දැන් තියෙන විශ්‍රාමයේ විරාමයේ දෙගුණ තෙගුණ වුණා වගේ සතුටක් එනවා. වාර්තා අංක 8. ගරු ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. Choiceless Awareness. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මාස කීපයක සිට Choiceless Awareness පුරුදු වෙමි. භාවනාවේදී වන ශබ්ද, වේදනා, සිතුවිලි, හුස්ම රැල්ල, සමාධි බව, විසුරුණු බව, සතිය, අසතිය ආදී ඕනෑම දෙයක් දෙස පරතෝ සංකල්පයෙන් බලමින් මේ සියල්ලම මගේ සිතේ නොව මානව සිතක ඇතිවන ධර්මතා බව සලකමි. රිට්‍රීට් ආරම්භයේද වන ශබ්ද, වේදනා, සිතුවිලි එක්සෙට්‍රා ලේබල් කිරීමක් කළ අතර පසුව ලේබල් කිරීමද අත්හැරියමි. භාවනාවේ ෆ්ලෝ එකට බලපෑමක් වෙනවායයි හැඟුණු නිසාය. දැන් විඥානීය ක්‍රියාකාරීත්වය සතියෙන් බලා සිටිමි. කිසිවකටත් වටිනාකමක් නොදෙන්නෙමි. කරගෙන යන ආකාරයේ වරදක් ඇතොත් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. අපි අරමුණක් අරගෙන අරමුණට හිත යොදනකොට ඒක චොයිස් එකක් දෙන්නේ නැහැ. ඒක අරමුණයි, ඒක ට්‍රැක් එකයි, ඒක දිගේ යන්න කියන. නමුත් එහෙම වෙන්නේ නැහැ නේ. යනකොට එක 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 දේවල් බාහිර අරමුණු වෙනවා. එතකොට අපි මේ බාහිර අරමුණට අනිවාර්යයෙන්ම ලක් වෙනවා කිව්වොත් කවදාකවත් නිවන් දකින්න බෑ. මත අරමුණක් තියෙනවා, බාහිර අරමුණක් තියෙනවා, එතන චොයිස් එකක්. ඒ චොයිස් එක ඉස්සලා වැඩ කරන්නේ අපිට කියලා නෙමෙයි. ඒ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දැම්මොත් පේනවා බාහිර අරමුණ ආපු පමණින්ම කරදර කරන්නේ. මම ඒකට ඡන්දේ දෙන්න ඕන. මම ඒකට බාහිර අරමුණේ කරන යෝජනා මම ඉස්තිර කරන්නේ. ඒකට තමයි බාහිර අරමුණ හිතන්නේ. ඒක දකින කෙනාට පේනවා ඒක දැකීම දුර්ලභමක් නෙවෙයි. මගේ කඩප්පුලිකම තමයි, රාග දෝෂ මොහ තමයි. නමුත් ඒක කියලා යන්නේ ඒකට පොඩි choice එකක් තියෙනවා. ඊට පස්සේ ඒ choice එක ගන්න නැතුව ඒ වරම ගන්න නැතුව ඉන්නවා. එතකොට නම් බාහිර අරමුණේ ඉන්න පුළුවන්, නැත්නම් මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් සාමාන්‍ය ආධුනිකයාට ඉච්චර ඉතින් ධෛර්යයක් ගැම්මක් නැහැ. නමුත් මේක සිද්ධ වෙන ධර්මතාවය. ඉතින් සා චොයිස් එක කියලා කියන්නේ අරමුණු රාශියක්. ඒකෙන් Tamanට තියෙනවා will, volition, choice කියලා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් එක කාර්යයක් තියෙන විදිහට කාර් තුනක් තියෙනවා. කැමැති කාර්යයක් යන්නේ. භාවනාවේදී ඒක කරදරයක්. එකක්ම තියෙනවා නම් හොඳයි කියන එක තමයි කියන්නේ. ඒක එහෙම දිගටම හිතා ගන්න අමාරුයි. choice එක තිබුණට choice එකට වාලෙක් වෙන්න ඕනේ නැහැ.
ඒක මට හම්බෙච්ච එන්ඩාවමන්ට් එකක්. මට හම්බෙච්ච තෑග්ගක්. ඒකේ ඒ අපි කියන්නේ ස්වයංවරය කියලා ගෑනු හතර දෙනෙක් වෙනන ඔබට කැමති ගෑණි ගණන් කියලා තාත්තා කියනවා. ඒ නිසාම ඉතර රජකුමරුන්ට දීලා තියෙනවා. ඉතින් ඒකේ චොයිස් එක කිව්වම ලොකු වරප්‍රසාදයක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒක ගෑණියක් තෝරපුවම ඉතුරු හත් දෙනාම වෛරපත්. තෝරන්න නැතු ඉන්න තාක්කල් අට දෙනාම මිනිහ දිහා බලන්නේ. එකෙක් තේරුවොත් අනික හත් දෙනාම තරහයි. ඉතින් සයි චොයිස් ලස්ස වෙනස් එකේ තියෙන්නේ ගෑනු හත් දෙනෙක් ඉන්නවා නැත්නම් කුමාරිකාව හත් දෙනෙක් ඉන්නවා. මම නියම් බලබල ඉන්නවා කවුදත් තෝරන්නේ. ඉතින් ඒ තාක්කල් ඉතින් තාත්තට අප්සෙට්. හැබැයි කුමාරයාටත් කුමාරිකාවටත් අප්සෙට් නැහැ. ඒ චොයිස් ලස්ස වෙනස් එකේ තියෙන සර්වබලධාරී. චොයිස් ලස්ස වෙනස් එකේ තියෙන පොටෙන්ෂල් එක. පොසිබිලිටි එක නිවනමයි. ආයි චොයිස් ලෙස ව්‍යානක දැනුවත් පස්සේ නිවනට යන්න කියලා දෙයක් නැහැ. මේ දීලා තියෙන පරාසය තුළ මොකද තොරන්නේ? තොරන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් තරම් හිතපන් තොරන්න නැතු. ඒක කරන්න දෙන්නේ නැතිකම තමයි කෙලස් කියන්නේ. කුප්පණ ගතියක් තියෙනවා, රුප්පණ ගතිය මේකම කරපන් කියන්නේ. චොයිස් ලෙස ව්‍යානසක පොඩි ඩිස්ටන්ස් එකක් තියෙන එක තප්පරය තියෙන්නේ. එතෙන්ද තමයි අපිට තේරෙන්නේ අපි සර්වබලධාරී දෙවියන්වත් වැඩිය ලොකුයි. අපිට මේ ඕන එකක් ගන්න පුළුවන්. ප්‍රී කන්ඩිෂන් නැහැ. ප්‍රී මෙඩිටේටඩ් නැහැ. ස්ටීරියෝටයිප් නැහැ. එහෙනම් මේකත් ගන්න පුළුවන්, මේකත් ගන්න පුළුවන් මේක. ඉතින් අපි එක පාට එක නැහැ. මේ වනා ඔක්කොම වැරදි. මෙච්චරමයි හරි කියලා එදා ඉඳලා වාල්කම් කරා. ඔය දේවල් අතර කිසිම වෙනසක් නැහැ. උදාහරණයක් වශයෙන් පිට ගියත් හිත අරුණේ තිබ්බත් කිසිම වෙනසක් නැහැ. කොටින්ම කියනවා නම් පිට පිට ගියයි කියලා අපි කිව්වට සතිය කැඩිලා නැහැ. අරුණේ තිබ්බයි කිව්වට සතිය වැඩිලා නැහැ. හැම තැනදීම සමාහාරව තියෙනවා කියන එක තමයි බුදුජානන්ති දේශනා කරන්නේ සතාදිපතෙය සබ්බේ ධම්මා. මේ හැම තැනදීම සතිය තියෙන නැත්නම් නිවන් දකින්නේ කොහොමද? ඒසයි චොයිස්ලස් වෙනසක දන්නවනේ නිවෙන්නේ ඉන්නේ කියලා මං කියන්නේ. එයා හැමදේම මේ ඉහලින් ඉන්නේ. යට වෙන්නේ මේ සම්පූර්ණ තරම් එක තේරුම් අරගන්න ඒකට කියනවා evenly suspended attention කියලා. ඒකම කියනවා suspended decision කියලා. finish එකට යන්න හදිස්සි වෙන්න එපා. finish එක ගිගවන් අපි වාලෙක් බාටපත් වෙනවා, මීහරකෙක් බාටපත් වෙනවා, දහසෙක් බාටපත් වෙනවා. දැන් කිසිම finish check කරන්න ඕනේ. pending more observation less inference. සක්විති රජ වගේ ඉන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඒ මේ ගැන වැඩි විශ්වාසකින් කරන්න ඒක තමයි කියන්නේ. වාර්තා අංක 9. ගෞරවනීය ස්වාමීන් වහන්ස. සතිමත් සක්මන. පාද ස්පර්ශයන්ට හිත තබා සක්මන ආරම්භ කරමි. සිත පාද පතුල්වල ඇතිවන සංවේදනා වලට සතිමත් වේ. පොළව හොඳින් කියවිය හැක. පාද ක්‍රියාත්මක වන ආකාරය, ශරීරයේ බර එක කකුලකින් අනික් කකුලට මාරුවන ආකාරය නිරීක්ෂණය වේ. ටික වේලාවකින් සක්මන નિરાයාසයෙන් සිදුවේ. નિરાයාසයෙන් සිදුවන සක්මන දෙස ඇඟිලි නොගසා බලා සිටිමි. සක්මනේ කෙළවර හැරවුමේදී පමණක් ආයාස කරවේ. සිතට අරමුණක් නොමැතිව හිස් බවකින් සක්මන වේ. පරයන්ක භාවනාව. පපුවේ හුස්ම ඉහළ පහළ යන ආකාරය නිරීක්ෂණයෙන් පරයන්කය ඇරඹේ. ආශ්වාස ප්‍රශ්වාස හොඳින් නිරීක්ෂණය වේ. ආශ්වාස ප්‍රශ්වාස පළු දෙකේ වෙනස සිතට හසුවේ. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස සිවුරවන අතර සිත හිස්වේ. උදාසීන බවක් දැනේ. නමුත් ඒ දෙස බලා සිටිමි. සමහර අවස්ථාවලදී සිත හොඳින් තැන්පත් වූ පසු ශරීරයේ ගලන, වැලි නගන කම්පන ස්වභාව දැනේ. ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් ලෙස දැනේ. ක්‍රියාකාරීත්වයක් ලෙස දකි. තවද ශරීරයේ ඉබේ චක්‍රාකාරව බඳවටා කැරකීම ආප්පදානවා වාගේ පටන් ගනී. සමහර විට බෙල්ල පසුපසට වී හිස අහස දෙසට යොමු වේ. හිත හිස්ය. වටපිටාව ගැන දැනුවත් චලනියට යොමු සතිය පවතී. සීනුව නාදවන විට සිරුර ඒ හඬත් සමග සියුම්ම අනුනාද වී පරයන්කය අවසන් වේ.
සාමාන්‍ය ජීවිතයේ ක්‍රමිකව ඇතුළට නැමුණු සාපේක්ෂව මෝටිවේෂන් එක අඩුව ඇති බවක් තේරෙයි. රූප ආදිය නිසා සිත රාගයට බරවන අවස්ථා සාමාන්‍ය ජීවිතයේ තිබුණද ඒවා ෂෝට් ලිව්ඩ්ය. මේවා භාවනාවේ ප්‍රතිඵලද යන්න සැකය. කමටහන් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය වේවා. තෙරුවන් සරණයි. අන්තරම ප්‍රතිපල නම් තමයි තින් තාම බාගෙට තැඹිලා තියෙන්නේ. ඉදි එච්චර මෝරලා නැහැ. ඕම ගහේම තියන්න. ඒකට මෝරන. ඉතින් ඒකට හිත කොයි තැනකාරී හිතෙනවා නම් ඕකට තමයි කන්ටෙන්ට්මන්ට් කියලා කියන්නේ. හිත එතකොට කිසිම ආමිෂයක තැපක් කිසිම ආමිෂයක රැඳීපැහිටීමක් නැහැනේ. ඒක ඒක විසීම කන්ටෙන්ටඩ් වෙනකොට පේන්නේ දේවල් වලින් හිස්සෙනවා කියලා. ඒ වචනේ තමයි නිස්සරණ කියලා වචනේ සඳහන් කරලා තියෙන්නේ. නිස්සාරණමණේ හදර කොටත් නිස්සාරණ කියලා කියන්නේ නිවනට කිසිම දෙයක ධර්මයක් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ මොනම දෙයක සරණක් නැහැ නිස්සාරණ. එහෙම නැත්නම් බැලුම හයිඩ්‍රජන් බැලුම කඩලා ගිහිල්ලා. ඉතින් ඒ හිස්තන තමයි ආර්යයන් වහන්සේලා පිරිච්චි තන කියලා කියන්නේ. සම්පත්‍ති කර තන කියලා කියන්නේ. contentment එක කියලා කියන්නේ ඒ හිතෙන් තියෙන බය නිසා තමයි අපි සංසාරේ මේ උපභෝග පරිභෝග වස්තු හොයාගෙන, ගෙවල් දොරල හදාගෙන, යැයි මිනිහලා එක් වෙලා මේ එකතු කරලා හදන්න හදන්නේ. ඒගොල්ලන්ට මරණේ හරි කරදරයක්. අතර ඉස්තන කියන එක නිවන කියලා අර්ථකථන කරගත්තොත් ශුන්‍යතෝ, තුච්ඡතෝ, රිත්තතෝ කියලා තමයි ඒක බුදු ජාන සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක නෙවෙයි අපිට උගන්වන්නේ. හරි යන බලවහන් තරන් දේවල් රැක් කරපන් කියලා. තමයි නෑ. ඉස්තන රැස් කරන්නකො. ඒසොර කන්ටෙන්ට්මන්ට් කියන එක තියෙනවා. පෞරුෂත්වය කියන එක තියෙනවා. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලාගේ ආර්ය ධන තියෙනවා. ඒ නිසා හිස්තන සමානයි සියල්ල කියලා හිතන්න. හිස්තන ඥාන 100%ක් සියල්ලම හම්බ වෙනවා. ඉතින් ඒ සමීක්ෂණය සමීකරණය ආර්ථික විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ. සමාජ විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ. ඒ ඒගොල්ලෝ මේ දේවල් වලින් මයින්ඩ් හදාගන්න එනිසා ওই පේන්න තියෙන හිත හිතෙන්ද යනවා කියන එක හිත පිරිච්චි ගතියකට යනවා සම්පත්‍ති කරගතියකට යනවා එහෙම නැත්නම් අවබෝධයට යනවා කියලා පුළුවන් තරම් පිං කරලා කරලා පුරුදු කරගන්න කියන එක තමයි කියන්නේ. වාර්තා අංක 10. ගරු ස්වාමීන් වහන්ස රිට්‍රීට් එකේ අවසාන අදියර වෙත පැමිණමින් තිබෙන බැවින් මා කරන සක්මන් හා පරයන්ක භාවනාවේ අඩුපාඩු හෝ වැරදි ඇතොත් ඒ පිළිබඳ උපදේශයක් ඔබ වහන්සේගෙන් ලබා ගැනීම පිණිස මෙය ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව අඩි 40ක් 50ක් කිසිදු බාධාවකින් තොරව දෙපයට සිහිය තබා ඒ පිළිබඳ දැනුවත්ව සක්මන් කළ හැක. ශබ්ද ඇසුණත්, රූප පෙනුණත්, සිතුවිලි පැමිණ ගියත් ඒවායින් සතියට බාධාවක් නැත. දෙපස් සහ ශරීරයේ අනිකුත් අවයව ගැනද අවධානය සිහිය පවතී. නිදිමත ගතිය පැමිණීම, ඉදිරියේ බොඳ වී යාම, සමහර විට පැත්තට විසිරීම සහ කීප විටක් සක්මන එපා වීම අත්දැකෙමි. පරයන්ක භාවනාව. වාඩි වී මම දැන් මෙතන සිහි කර මුළු ශරීරයේ දෙසම බලා ඒ දෙසට සිත තබමි. ටික වේලාවකින් හෝ විගසින්ම සමහර විට හුස්ම රැල්ල දෙස සිත යොමු වේ. බොහෝ විට ඒ පපුවේ උස් පහත් වීම හෝ උදරයේ පිම්බීම හෝ හැකිලීම වේ. ටික වේලාවකින් හෝ සමහර විට විගසින්ම එය නොදැනී යයි. බොහෝ වාරවල ඈතින් කුඩා තියුණු ආලෝක තිතක් දකිමි. නොයෙක් වර්ණවල අපැහැදිලි චලන හා නොයෙක් විස්තර කළ නොහැකි දේවල් ඇත. සමහර විට මූණේ කැසීම, නැලියාම, ශරීරයේ අනිකුත් අවයව නොදැනීම අත්දැකිමි. මෙසේ සිටින විට හුස්ම හිරවන ගතියත් සමහර වේලාවල්වල අත්දකි. මෙසේ සිටින විට සිතුවිලි පැමිණියොත් සතිය එකපාරටම ඒ මැදට පැන නැවත කිසිවක් නොමැති තත්ත්වය ඇතිකර දෙන අවස්ථා කිහිපයක් අත්දැක්කෙමි. අවුරුදු කිහිපයක් තිස්සේ සතිය පිහිටවීමට සක්මන හා ආනාපාන සතිය තුළින් උත්සාහ කරමින් සිටිමි. දිනපතා නොවුනත් ගෙදරදී මෙය පුරුදු කරමි. බොහෝ විට කිසිදු ප්‍රතිඵලයක් වරහන් ඇතුළේ යහපත් නොමැති වුවත් භාවනා කිරීමට හැකියවීම ගැන සතුටක් ඉතිරි වේ. අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේ මේ භවය නිමා කිරීමට පෙර උතුම් නිවනින් සැනසේවා. මෙම
ප්‍රෝග්‍රෑම් එක සංවිධානය කළ සහයෝගය දුන් අය සහභාගි වූ අයට උතුම් නිර්වාණය බොහෝ දුර නොවේවා. මේකේ ලියලා තියෙනවා සමහරලාට ශරීරය දිහා බලපුවාම සමහර කොටස් සමහර අංග සමහර පැති නැති බව වැටෙනවා. ඉතින් මේ නැති බව වැටහීම ඇති බව වැටහීමට වැඩිය සම්පූර්ණ අරුමයක්. නැත්තම් වැටෙන්නේ නැතිකමනේ තියෙන්නේ. දැන් අපේ හිතේ මැටර් ඇන්ඩ් ඇන්ටි මැටර් කියලා දෙකම තේරෙන පටන් ගන්නවා. ද්‍රව්‍යයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ද්‍රව්‍ය වෙනුවට වෙන ඇන්ටි මැටර් එකක් තියෙනවා. දෙයක් තියෙනවායි කියලා තියෙනවා දෙකේ අභව ප්‍රත්‍යක්ෂය කියලා එකක් තියෙනවා. නාස්තික ප්‍රඥප්තිය කියලා. ඒක තේරෙන්නේ නැහැ. ඒකට හරි බයයි. මොකද සමහරට හොය වයින්නකොට පේනවා මේ ඉඳගෙන ඉන්නවා තමයි යට කොටස නැවවා. අන්න ඒක දැනෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. නැති බව දැනෙන්නේ. ඉතින් අපි සිඩ්නි වල ඉන්න අපේ කොල්ලා ගිය පාර ඇවිල්ලත් හිටියා මේ අපේ රිට්‍රීට් එකට නෙතුල උට ඇවිදිනකොට මේ ලේවැක්කේ හොඳට තේරෙනවා. පොළේ වදින් නැති කොටස්. ඒක සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් දැන් අපිට තේරෙන්නේ විලුම හොඳට තේරෙනවා කොට්ටේ හොඳට තේරෙනවා ඇඟිලි සුදු තේරෙනවානේ අරු ලස්සනට විස්තර කරනවා මට ඒ තේරෙනට සාපේක්ෂව විලු ලේවැක්කේ තේරෙන්නේ නැහැ කොට්ටේ ඇඟිලි අතර තේරෙන්නේ නැහැ මේකට තමයි අපි යටි හිත කියලා කියන්නේ මේක තමයි අධ්‍යාත්මෙන් දියුණු වෙන්නේ ඒක නිසා දැනෙන දේ හොඳටම බලන්න දැනෙන දේ වුණාට පස්සේ පේනවා දැනෙන දේට සාපේක්ෂව නොදැනෙන දේක් තියෙනවා ඒතර තමයි නිවන තියෙන්නේ එතන තමයි ආධ්‍යාත්මික. ඉතින් අපි මේ ලෝකෙම මැරෙන්නේ මේ දැනෙන දේවල් පදාගන්නේ. ඉතින් ඒසයි නොදැනීම දැනීම කියන එක නිකම් භාෂාවට ගැලපෙන්නේ නැහැ. නොදන්න බව දාන්න. මේක ලිව්වොත් හිතෙන්නේ මේ ලියනකොට වැරදිලා නැත්තම් මේ අදහස් කරන දේ එළියට අවිලා නැහැ නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ශුඤ්ඤතෝ තුච්ඡතෝ රිත්තතෝ කියලා කියන්නේ. ඒ දැනුවට ඉද දෙන්නෙම නැහැ අපේ මොලේ. මම එයා කැමති නැහැ. යාට ඕනේ තියෙන දේවල් වල සටහන් ආකාර බල බල ඉන්න. මේ තේනසාන්නේ විදියට වරින් වර බලනකොට සමහර කොටස් නැති බව වැටෙනවා. අන්නේ ඒක පිළිබඳව උනන්දු වෙන්න යන්නත් එපා, ස්මාර්ට් වෙන්න යන්නත් එපා, පැනලා දෙන්න යන්නත් එපා. මේක හොඳ දොර කවුළු විවෘත වීමක් කියලා. අන්නේ ඒකට නිසිඳින්ද පිපෙන්දි දරින්ද කියලා කියන්නේ. වාර්තාංක 11. ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්කයේදී මා ආනාපානයට සිත යොමු කරමින් විනාඩි 15ක් පමණ සිටියෙමි. මගේ සිතට විවිධ සිතුවිලි පැමිණියා. ඊට ටික වේලාවකට පසු මගේ සිත නැවත හුස්ම රැල්ල වෙත යොමු විය. හුස්ම ඉහළ පහළ යන අයුරුත් හුස්ම තුනී වී යන අයුරුත් මට දැනුනි. ඉන්පසු ලාදම්පාට වලාකුළු පිරීලා වගේ පෙනුනි. ඒ වලාකුළු එහෙමෙහි පාවෙමින් සිටිනවා පෙනුනි. මේ අවස්ථාවේදී මගේ ශරීරයේ නාඩි වැඩ කරන හඬද මට විටින් විට දැනුනි. ටික වේලාවකින් මගේ ශරීරය නොදැනී ගියේය. නැවත මම හුස්ම ඉහළ පහළ යන අයුරු බලා සිටියෙමි. නැවතත් මා වලාකුළු අතර සැරිසරන බවක් හැඟුනි. මේ නිහඬ ස්ථානයේ රැඳී සිටීමට මා කැමැත්තෙමි. මේ අවස්ථාවෙන් පසු පර්යංකයෙන් නැගී සිටින විට මගේ සිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනේ. ගරු ස්වාමීන් වහන්ස, මෙවැනි අවස්ථාවකදී මම කුමක් කළ යුතුදැයි නොදැනිමි. කරුණාවෙන් පහදා දුනු මැනවි. සක්මන. ඊයේ සක්මන් කරමින් සිටියේදී ඉතා හොඳින් මගේ සිත පාදවල චලනයටත් පොළවේ ගොරෝසුකමටත් සිත යොමු විය. කිසිම සිතුවිල්ලක් නොපෙමිණියත් විනාඩි 20ක කාලයකට පසු මා ඇවිදින බව මමම දුටුවෙමි. හරියට මම කණ්ණාඩියක් ළඟ ඇවිදිනවා වගේ දැනුනි. ඇතැම් විට පොළවේ ගොරෝසුකමක් දැනුනි. මෙවැනි අවස්ථාවලදී මා කුමක් කළ යුතුදැයි කරුණාවෙන් පහදා දුන මැනවේ. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඉතින් භාවනාවේදී දිනුකම නිසා මම යන නැති වෙනකොට මම නැගිටලා අහනවා දැන් මට මොකක්වත් ජොබ් එකක් නැද්ද? මම ඇප්ලිකේෂන් එකක් දාන්නද මොකද්ද කරන්න ඕනේ? එතකොට මම ඌට තමයි ජොබ් එකක් දෙන්න හදන්නේ. නැති වෙච්ච මම අහනවා දැන් මම මොකද කරන්නේ? නාකි නාකි කියන්නේ වෙලා තියෙන එක නේ ගෙදර හිටියට වැඩක් නැහැ අවලංගු කාසියක් වගේ. ඉති පේන්නේ නිකන් රෝරි ඇදි බැල්ලියෙක් වගේ ඉන්නවා වගේ බල්ලෙක් වගේ ඉන්නවා වගේ ගණන් ගන්න. පෙන්නන්න බෑ. ඉතින් මුණු පුරංගේ වැඩවලට ඇඟිලි ගහනවා. මිනි පිරියංගේ වැඩවලට ඇඟිලි ගහනවා. ගෙදර තියෙන මගුල් ගෙවල් වලට ඇඟිලි ගහනවා වැඩේ කක්ක කරනවා. පැත්තකටලා හිටපල්ලා අප්පා. දැන් කොහ
කොහොම ලස්සනට වැඩ හොඳට යනවා ඇති නිසන්වනේ දැන් මම නෑ ඒ টොප් එකට යනවා මාස කීයද දැන් ඇඳි ගෑවිලා ඵලයක් ලබු ගියාට පස්සේ මම යාට අපොයින්ට්මන්ට් එකක් දෙන්න හදලා මම යාට වෙල්ඩින් පාරක් දාලා හදලා ගන්න හදලා මම නැගිටවන්නේ තමයි ප්‍රශ්න දෙකම ඉවර කරන්නේ මම දැන් මොකද කරන්නේ අනේ මට කියලා දෙන්න සාමිනේ ඒක නැති වුණා මම ඔයලා දෙන්න ඒ අර නැති වෙච්චි මිනිස්සුයෝ දාන ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ පත්පත් දත් මෙච්චර තිබ්බා කොණ්ඩෙ මෙච්චරයි අවසාන වට දකින්න වෙට ඇඳගෙන හිටියේ නීත්‍රවස්ත්‍රයි කියලා ලීලා තිබ්බා ඔයගෙ මම යන ඇති කරන එක හරිම ලේසි පිළිගන්න ලෑස්ති නෑ ඒක තමයි මේ චෝදනාව මෙයාම තේරුම් ගන්න ඕන මේ භාවනාවේ ගුණේ නිසා තමයි මේව නැහැ හිස්තම් මේ ශරීරයේ දිහා බලනකොට නැහැ ඒක හොඳට පේනවා එතකොට මම අහනවා මට ඇත්තට ඔක කොහෙවත් නැද්ද නිකන් අඩු ගානේ පැත්තකවත් සීට් එකක් දෙන්න බැරිද කියලා ඒක හොඳට කරන්න පුළුවන් ක්‍රමය තමයි අපේ සක්මන් කරන හිත පිට යනවනේ හිත ගන්න එපා අපව සද්දෙකට ගියානම් සද්දෙම ඉන්න එහෙම ඉන්න බෑ යාද නට අපෝ යන්නත් හිතනවා නේ නේ යන්න බෑ නේ උඹ හිතුව උතන හිටපන් කියලා කිව්වම පේනවා ධක්මං කරනවා මම නෑ රහතන් වහන්සේ ධක්මං කරන්නේ එහෙම තමයි මගේ හිත පිට ගිහිල්ලා මම වොරි වොර ඇහෙන් බලනවා දැන් මොකද වෙන්නේ ධක්මනේ මොකක්වත් අඩුවක් නෑ ලස්සනට යනවා මම රහත් වෙච්ච දවසක කොහොම තමයි ධක්මං කරන්නේ ඉතින් ඒකට අපි කියන්නේ හොරා පොලිස් අල්ලනවා කියන්නේ විතර පිට යන්න ඇරලා ඉත ගන්නේ නැහැ. එතනම ඉඳලා කියනවා ඉඳගෙන ඉන්නවනම් හුස්ම දිහා බලපන්. ඇවිදිනවනම් කකුල් දෙක දිහා බලපන්. ඒ වෙලාවට තමයි හරියටම කිසිම රිමාක්ස් මොකුත් නැති සුප්පීරි ධක්මනක් සිද්ධ වෙනවා. සුප්පීරි භාවනාවක් සිද්ධ වෙනවා. එතෙන් ඉඳලා පොඩ්ඩක් අපි සැටලයිට් එකකින් එළියට ගිහිල්ලා සැටලයිට් එකේ ඉඳලා ආපහු පොළොව දිහා බලන්න. ඒ කියන්නේ ආතසිකලාට දුන්නේ පුදුමාකාර නම්බුවක්. ඉන්නවා ඉස්ලාම ඔය සැටලයිට් අදහස කෙනත් වෙන්නේ බුදුජානක වහන්සේත් අපිට පරතෝ සංකල්පේ දීලා ඔබ හිත යන්නේ අරපන් නන්නත්තර වෙලා කඩප්පුලි වෙලා නොකෑම නාකරක් කරන ගම ගණ්ඩ මේවා ඒක නිකන් හොරෙන් බලන්න දැන් කර කර හිටු බැඩි මොකද වෙන්නේ කියලා බුදුහාමුදුර අපිට අල්ලලා දීලා තියෙන්නේ අක්මනයි හුස්මයි නතර වෙන්නේ නැහැ හිටු පිටි ගියා කියලා ධක්ම නතර වෙනවයි හිටු පිටි ගියා කියලා ආනපාය නතර වෙනවයි අන්න ඒක දිහාර වෙනම ආකෘතිකෙන් බලපුවහම පේනවා අපි මරණත් ලෝකෙට මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒක ආවට පස්සේ දැන් මම ආයෙත් අහනවා මං කොහොමද අර ඉබේ සිදුවෙන සක්මන්ට ආයෙම මම යදා. ඉබේ සිදුවෙන ආනාපානේට ආනාපානේ සිදුවෙන මම යදාන්නේ කොහොමද කියලා අහන තමයි ප්‍රශ්නේ වාර්තා දෙකේ නැත්තම් පරිච්ඡේද දෙකම ඉවරෙන්නේ. දැන් මම මොකද කරන්නේ? අද ওই නාකි කියන්නේ වෙලා තියෙන වැඩේ තමයි. ඒ ගෞරවක ගණන් ගන්නේ නැහැ ඇමරිකාවේ වෙනම සයිකියාට්‍රික් කේස් එකක් එනවා පෙන්ෂන් ගත්ත දවසේ. ඊට පස්සේ අවලංගු වෙන්නේ. පණ්ඩක් තියෙනවා බොණ්ඩක් තියෙනවා පබ් එක තියෙනවා කොච්චර තියෙනවත් මොන જાතියකත් හදන්න. අපිට මොනවා හරි වැඩක් නැතුව ඉන්න බෑ. කඹරන්න ඕනේ. මේ කැම්බරිල්ල නැති වෙච්චාම මිනිස්සුන්ට වෙන වෙන ඉන්නවා ආයසරයක් මොකක් හරි අර මේ හිටියා මේ නිලනොලක් මහේස්ත්‍රාත් පරි. ඉතින් මිනිහා පෙන්ෂන් ගියාට පස්සේ නික හැමදාම යන්න හිතනවා උසාවි. ඉතින් ගිහිල්ලා ඔය නඩුවක් යනකොට තරුණ ලෝයර්ස්ට ඇඩ්වයිස් දීගෙන ඉන්නවල නැත්තම් නිකන් පාළු ගතියක් වෙනවා නැත්තම් කරන්න දෙන්නේ. ඔය රිට්‍රීට් වලට දෙන්නේ එහෙම ගත්තේ තමයි. ගිවල් වල ගන්න දෙයක්වත් නැහැ. එහෙන් ඩෝල් එක හම්බ වෙනවා. මේ ඉන්නකොට ලාවයි. මොකද්ද කරන්න ඕනේ? එහෙම බුදියාගෙන කරවනු. ධාතු ප්‍රදර්ශනය කරන දන්ත ධාතු ප්‍රදර්ශන වෙන මොන කරන්නේ? අනේ බුදුහාමුදුරු නොහිටින්ද අපිට මොනව වේදනා වෙනකොටනේ. එනිසා කර්මා කළ බද්දර යවුවනේදීම තරුණ කළු කෙස් තිබියේදීම ජීවිතේ මේ මම නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්නේ. නැත්තම් මධ්‍යම වයසේ වයසට ගිහිල්ලා කරනකොට ඒක ඉතින් එච්චර කවුරුත් අගය කරන්නේ නැහැ මොකද කොහොමදත් ඒක එහෙමනේ ඒ නිසා මේ මම යට ජග් ගහන්න එපා මම යට ඔක්සිජන් දෙන්න යන්න එපා මම යට ප්‍රථම ආධාර දෙන්න යන්න එපා
මම යා වෙල්ඩින් කරන්න යන්න එපා. ඔච්චර ඉක්මනට නැති වෙන දෙයක සූදානමින් යනවනේ ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. අපි යනවා ඊගාව ප්‍රශ්නේ. වාර්තා අංක 12. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සතිමත් සක්මන. පියවර 50ක් දුර කාපට් පොළව කාලේ විනාඩි 45යි. එක කෙළවරක සිට දෙවරක් දෙපසට ඇවිද ගොස් යටිපතුලට සිට පිහිටුවා ඇවිදීම ගැන සතිමත් වූයෙමි. එසවෙන තැබෙන පාද වෙත සිත යොමු වේ. නොකඩවා සිදුවන මේ ක්‍රියාවලියේ යටිකය වෙත සති සම්පජඤ්ඤයෙන් බැලූ විට එකට පැවති කය කොටස් රාශියක් ලෙස පෙනේ. උකුළු පෙදෙස කකුල්වල මස් ගොබ, දණිස් ඇට, ඇඟිලි ඇට ලෙස කොටස් කර මෙනෙහි කෙරුවෙමි. එහිදී කෙනෙක් ඇත යන සංඥාව ඉවත් වී පඨවි ආපෝ යන සතර මහා ධාතු සමූහයක් ලෙස වැටහේ. මගේ කයයයි සිතා සිටිය වැරදි දෘෂ්ටිය මගහැරියයි. සතිමත් පර්යංකය. හරිබරි ගැසී වාඩි වූයෙමි. උඩුකය ඍජු කොට ගත්තෙමි. අවට නිසලය. ඉඳහිට කෙනෙක් කහිනු ඇසේ. ඒවා තිබියදීම සිත වාඩි කරවා ඇති කය වෙතට යොමු කළෙමි. ඉස්මුතුනේ සිත දෙපතුල දක්වා මෙනෙහි කරද්දී සක්මණේ දුටු අස්ති කොටස් මෙනෙහි විය. ඒ සමග හුස්ම ඇතුල් වනු දැනුනි. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. මුල් හුස්මේ සිට ඇහැ අහකට නොගෙන ආශ්වාස ප්‍රශ්වාස වෙන්කොට හඳුනා ගතිමි. නාසිකාග්‍රය ගති නිමිත්ත ලෙස තබාගෙන සීතල හුස්ම ස්පර්ශ විඳ ගත්තෙමි. පිටවෙන හුස්ම දෙසද අවධානයෙන් බලා සිටියෙමි. ටිකකින් දීර්ඝ සහ කෙටි හුස්ම පෙනුනි. බලා සිටියෙමි. පසුව සති නිමිත්ත හරහා පිටවන ඇතුළුවන හුස්ම ඉතා කෙටි වන්ට විය. ඒ අතර කය ආශ්‍රිතවද දක්නට ලැබුණේ ලානිල් පාට ආලෝක කදම්බයකි. එය පිටතට විහිදී යයි. බලා සිටියෙමි. මේ අවස්ථාවේ ඉතා කෙටි හුස්ම දැනේ. සිත සිතුවිලි වේදනා සංඥා චේතනා නැති නිදහස් සිතකි. චිත්ත විවේකයට පත්ව ඇත. කය නොදැනී ගොස්ය. සමාධි සෝයකට සිතපත් වී ඇත. එම සමාධි සෝය විනාඩි 40ක් පමණ තිබුණි. ඒ නිසා නැවත හුස්ම බැලීමට හෝ මෙනෙහි කිරීමට ගියේ නැත. එය මම යාට අතවැණීමක් බව දන්නා නිසාය. පංච ඕකාර භවයෙන් මිදී චතු ඕකාර භවයක් කරාගිය බවක් දැනුනි. සමාධි භවෙන් මිදුන පසුවද සිත කය විවේක සෝයෙන් තවත් විනාඩි 5ක් පමණ තිබුණි. කටට කෙල ඉනීම, බඩගිනි දැනීම, සතර මහා භූත නැවත ක්‍රියාත්මක වීමකි. සාර්ථක පර්යාංකයක් නිම කළ අවස්ථාවක් ලෙස සිතට ප්‍රීතියක් දැනේ. අඩුපාඩු පෙන්වා දී භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේ අභිමුඛ වූ මේ අවස්ථාවේ වටිනා අවවාදයක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණ. ඔව් මේකේ අර චක්මනේ ඉන්නකොට යටි කොටස බලපුවාම ඒ ඇත මස් ලේ නහර කියලා කැල්ල ගියාම එතන අමාරුයි මම එක්ක යන. අර ඔක්කොම එකතු වෙනාට පස්සේ තමයි මම ඇවිල්ලා. ඉතින් වීණෝපම සූත්‍රයේ උපමාවේ තියෙන්නේ මේ රජුරණ්ඩ වීණාවක් පෙන්වනවා ඊට පස්සේ සද්දයක් වීණා සද්දය ඇතුවට කියන මට සද්ද දෙන්න කියලා. ඒකෝර කියනවා සද්ද ගන්න බෑ එකලස නැතුව කියලා. වීණාවේ බොක්ස් එක තියෙන්න ඕනේ බෝ එකයි ඒ එකලසේ තමයි සද්ද තියෙන්නේ. ඉවර පස්සේ රජිරෝ කරන්නේ වීණාව කුඩු කුඩු කරලා කඩලා පුච්චලා අලු හුලඟියක්. ඊට පස්සේ සද්දයක් එන්නේ නැහැ. ඒකේ කැලිටි එක එකතු වුණාට පස්සේ විතරයි මම ඉන්නේ. ඒක විතරක් දෙන්න කිව්වට ගන්න බෑ. වීණා සද්දයක් කොහෙන් ගන්නද? වීණාවත් දෙන්න පුළුවන්. ඉතින් ඒකට කියන්නේ ඩිසෙක්ටින් ඇනලිසිස් විභජ්‍යවාදය කියලා. ඉතින් විභජ්‍යවාදය තුලින් අපිට සමහර ලාවට පේනවා මේ කෑල්ලක් වෙන් කරලා කොච්චර පුංචි වලට කඩලා බැලුවත් ඒකට මම යට ගැලපෙන තර පද්ධතියක් ඒක නෑ. හැබැයි එකතු වෙච්චාම මොකද්ද ඕල්මනක් තියෙන්නේ. අර වීණාව හරියට සුසර කරලා ගත්තාම ඒකෙන් අර වීණා සද්දයක් එනවා. ඒක පියානෝ සද්ද නෙවෙයි. ගිටාර් සද්ද නෙවෙයි. මේ වීණාවම තමයි. නැත්නම් මේ කෑලි වෙන් කරුවට පස්සේ සද්ද කොහෙද තියෙන්නේ? හිතා ගන්නවා. ඒක නිසා ඒ කොටස් කරලා බැලීම විභජ්‍යවාදී
රිඩක්ෂනිසම් කියලා කියන්නේ. ඉන්ඩිවිඩුවල් පාටිකල්ස් වලට එක පැත්තක තියෙන සිස්ටම් අප්‍රෝච් කියලා පද්ධතියම දකින්න. රිඩක්ෂනිසම් වලට ගිහිල්ලා එකම අංශුවක්වත් එකම පික්සල් එකක්වත් එකම පාටිකල් එකක්වත් මම නැතුණාට පස්සේ ඒක ආය එකතු කළා මම ඉන්න තැනට දැම්මට පස්සේ ඉන්ෆරෙන්ෂියලි නැත්නම් නයිවිපස්සනා හිත ගන්න උනත් මෙතනත් මම එක්ක ඉන්නවා කියන්නේ හිතවිල්ලක් විතරයි. රජ්ජුරෝ කිව්වට මට වීණාසද්ද ගෙනත් දෙන්නේ කියලා එහෙම ගෙනත් දෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක දහස්වර කරා. දහස්වර කරනකොට හිමීට බුද්ධජානනාසික චින්තනෙට අපි අනුගත වෙයි. සමාන්තරව යනවා. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට සිස්ටම් එක බලන්න ගෙඩිය පිටිමුත් බලන්න. ආයෙ කුඩු කුඩු කරලත් බලන්න. ආයෙත් සිස්ටම් එකට යන්න. ඉතින් ඒ දෙක තමයි දකුණු මොළේ වම් මොළේ කියලා කියන්නේ. ඒකෙන් කවදාකවත් දකුණු මොළේට හිත යන්නේ නැහැ. උගතුන්ගේ කොහොමඩක්වත් යන්නේ නැහැ. මොකද රෂනල් තින්කින් නේ. භාවනාදී වැඩ නැත කරනකොට ඔය දෙකෙන් අතර පුංචි කණු දිනුවක් සිද්ධ. ඒක දෙන්නේ මේ පොඩි ස්නායු තන්තු දෙකක් විතරයි තියෙන්නේ කෝපස් කොලොසම් කියලා. ඒකත් රුහිතේ හිටලා තියෙනවා. දකුණු මොළේ වම් මොළේ අතර තියෙන සම්බන්ධතාවය රුහිතේ හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා බැලුවම අංජබජල් තමයි කට්ටිය. මේ දෙක අතර කණු දිනුවක් වෙන්නේ නැහැ. අපි කොච්චර කොමියුනිකේෂන් දැනගත්තත් වෙන්නේ වැඩ නතර කරන. එතකොට මේක නාස්තික පැත්තට යන්නේ. ඒ නිසා මේ පුංචි උපමාවක් දීලා තිනවා. කෑලි කඩලා බලනකොට පේන්නේ නැහැ. ආයෙ බලනකොට එකතු වෙලා බලනකොට පේනවා. වීණාව එකතු වුණාට පස්සේ ලස්සන ටියුන් එකක් වෙනවා සද්දයක්. වීණාව කැඩුවට පස්සේ සද්ද ගන්න බෑ. වීණා සද්ද කියලා එකක් නැහැ. ආන්න මේක විතරයි මතක් කරන්න තියෙන්නේ. මේ උපදේශයක් නෙමෙයි කියේ මේ ලියලා තියෙන එක පිළිබඳව වෙනත් අදහස් දක්වීමක් පමණයි. අපි යනවා ඊගාව ප්‍රශ්නෙ. වාර්තා අංක 13. ගරු ස්වාමීන් වහන්ස, මේ මාගේ ප්‍රථම වැඩමුළුව වන අතර මාගේ ප්‍රථම කමඨහන් වාර්තාවයි. මූලික කර්මස්ථානය උදරයේ පිම්බීම හා හැකිලීම බැලීමයි. මුලින් පර්යාංක භාවනාවෙන් භාවනාවට පිවිසි කෙනෙකි. කයට සිත පිහිටා ගන්නවත් සමගම මුල සිටම උදරයේ පිම්බීම හැකිලීම දැනීම සත්‍යයට අසු විය. එදෙස බලා සිටින විට හුස්ම ක්‍රමයෙන් කෙටිවන බවද, පසුව චක්‍ර ආකාරයෙන් නැවත දිගු වී ආරම්භ වන බවද නිරීක්ෂණය කළේය. ඔබ වහන්සේ පවසන ආකාරයට බෙඩ් ස්ප්‍රින්ග් එකක්සේ නැවත නැවත සිදුවන බවද, ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර ඇති කුඩා හිඩසද නිරීක්ෂණය කළේය. වැඩමුළුවේදී සක්මන් භාවනාවෙන් භාවනාව ආරම්භ කර පාදයට සිත තබා ගමන් කරන බව දැනෙන අතර ටික වේලාවකින් නිදිමත ගතියක් ඇතිවන අතර සුළු මත් ගතියක් සහිතව වැනිමින් ඇවිදින බවක් දැනේ. නිදිමත අතරින් වරින් වර පාදයේ වේදනා දැනෙන අතරම සක්මන් කාලය අවසන් වූ විට නිදිමත ගතියෙන්ම පර්යංක භාවනාවට ඉඳගනි. එවිට කයට සිත යොමු කළ විට හුස්ම ගැනීම යන්තමෙන්ට දැනේ. සමහර දිනවල පර්යංකයේ නිින්ද ගියා වැනි ගතියක් දැනෙන නමුත් දණහිසේ ඇතිවන වේදනාවලටද සිත යොමු වේ. සමහර විට බලා සිටින විට වේදනා අඩුවේ. සමහර විට ඉවසිය නොහැකි විට ඉරියව් මාරු කිරීමෙන් වීර්යෙන් පර්යංක කාලය නිම කිරීමට හැකිය. භාවනාව ඉදිරියට කරගෙන යාමට කමඨහන් ලැබේවා. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිර්වාණාවබෝධය ලැබේවා. ඔය නිින්ද යනවා මත් වෙනවා, ඒ පැත්තේ වේදනාවයි ඇවිසිල්ලත් වෙනවා, මේ දෙකම වෙනවා නම් ප්‍රෝග්‍රස් එකක් තමයි. හැමදාම නිින්ද පැත්තට වෙනවා නම් අපි අන්තවාදී. හැමදාම වේදනාව පැත්තට ගිහලා ඉතයි සිතන අන්තවාදී. මේක නිකන් ගංගේ ගහගෙන යන කොටයක් වගේ. ඒ උරේ නතර වෙන්නෙත් නැහැ, මේ උරේ නතර වෙන්නෙත් නැහැ. යහට මෙහට යමි ඉදිරියට යනවා. ඉතින් මේක දිගට පවත්වාගෙන යන්න බාධාවක් නැත්තම් පැහැදිලි සාක්ෂියක් තියෙනවා පෙරකල පින්චින කෙනෙක්. බුබ්බේජ කත පුඤ්ඤතා. ඉතින් ඒ තීරණ අතර කෙරුවොත් මොඩ. ඒ නිසා මේකට බාධාවක් නැත්තම් මාත් පෙර පින් කරලා තිනවා. ඔය හැපි හැපි රණ්ඩු වෙවි, දබර වෙවි, ආලු වෙවි අපි ගමනයන්. බාධාවක් නැතිකම තමයි අපි දකින්නේ පෙරකල පින් ඇති කෙනෙක් කියලා අධිකට කරගෙන යන්න කියලා කියන්නේ. වාර්තා අංක 14. ගරු ස්වාමීන් වහන්ස, පර්යංකය මූලික කමඨහන හුස්ම රැල්ලයි. පර්යංකය ඇතුළේ ඇත්තේ තෙරපීමකි, චලනයකි. රැහැයි ශබ්දයේද සුළුවෙන් ඇත.
සිතුවිල්ලක් පර්යාංක පරිසරයට පැමිණේ. සිහිය එතැනට යොමු වේ. සිතුවිල්ල නැති වී යයි. සිතුවොත් සිතුවා පමණයි වී ඇත. තව ටිකකින් නැවත සිතුවිල්ලක් එයි. යයි. එයත් සිතුවා පමණයි. වෙනත් තැනක වේදනාවක් මතුවී ආවේය. සිහිය එතැනට යොමු විය. වේදනාව නැති වී ගියේය. දැනුනොත් දැනුණා පමණයි විය. වැඩමුළුව පටන්ගත් දිනවලදී යෝගාවචරයන්ගේ නිකුත්තන ශබ්දවලට ශරීරයේ ගැසී ගියේය. අද දිනය වන විට ඇසුනොත් ඇසුනා පමණයි වී ඇත. පරියන්කේ අත්විඳින් පරියන්කේ අවසන් කළ වහාම සටහන් කරගත යුතුය. නැතිනම් පසු ආවර්ජනයට මතකයේ සටහන් වන්නේ නැත. එදිනෙදා කටයුතු. වැඩමුළුවලට සම්බන්ධ වූයේ මාස කීපයක් තිස්සේ විඳපු පාදයක වේදනාවක් සමගය. පිලිස්සුණක් මෙන් දැනි දැනි තිබුණු මේ වේදනාව අද දිනේ වන විට නැති වී නැතත් බොහෝ දුරට අඩු වී ඇත. කමටහන් ලැබේවා. තෙරුවන් සරණයි. ඔයදී කොයි වෙලාවක හරි අපිට දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියනවනේ. ඊතර විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම තැනකදීම අපි ආංශිකයි. පූර්ණ ජීවිතයක් අපිට නෑ. අපිට තියෙන අනාගතය සැලසුම් කරන හීන ලෝකයක්. එහෙම නැත්නම් වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන චිත්ත පීඩාවක්. ඕවට තමයි පෙට්‍රෝල් පිච්චේ. වර්තමාන මොහොතේ හිටියානම් අන්ධෙක් වගේ, බීරෙක් වගේ, ගොළුවෙක් වගේ, මූඩයෙක් වගේ. ඒසර මිනිසුන් දෙහිතන්නේ මේ මනුස්සයා නිකන් ජීවිතේ රස විඳින්න නැති කෙනෙක් කියලා. නමුත් බුද්ධ ධර්මයේ උත්තරමෙන් ආන්සලා ඒ කෙනාට තමයි මිනිස්සෙක් කියලා ආරාධන කරන්නේ. අනික ඔක්කොමලා අංජබජල් කට්ටි. මොනවා හරි කල්පනා කර කර වර්තමාන මොහොත පන්නක. මේ මොහොත සුන්දරයි. මගේ හිත මොකද කියන්නේ? මම මතක නැහැ සින්දුවක් දාලා තියෙනවා. අපි දන්නේ නැහැ සතිපතලි සින්දුවක්. මේ මොහොත සුන්දරයි. මගේ හිත එහි රැඳෙන්නේ නැහැ. ඕන් එනවා අතීතයට, මේෙන් එනවා අතීතයට. සුන්දර මොහොත විඳින්න දෙන්නේ නැහැ. ඒ අමනුෂ්‍ය. නිතරම ගොඩක් වෙලාවට මේ මනුෂ්‍ය රූපය ඇතුළ ජීවත් වෙන පෙරේත භූත අමනුෂ්‍ය රෙප්ටිලියන් බීස්ට් බුදු කෙනෙක්ක ජීවත් වෙනවා නම් අරක තමයි. ඇහුණට ඇහෙන්නෙත් නැහැ, ශබ්ද දිනුට ඇහෙන්නෙත් නැහැ, රූප දිනුට වේන්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහතත් නැහැ. නිකන් ස්විච් ඔෆ් කරනවා. එතකොට ඔටිස්ටික් කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මේකට අපි පුරුදු වෙමු. ටික 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 පුරුදු වෙමු. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. වාතාංක 15. තෙරුවන් සරණයි. ගරු ලොකු සාමීන් වහන්ස, ආදුනික යෝගිනියක ලෙස මෙම වැඩසටහනට සහභාගී වන මා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. සක්මන් භාවනාව දෙවන දිනේදී අධික මහන්සියක් අත්විඳෙමි. නමුත් කෙසේ හෝ සක්මන් භාවනාවේ යෙදුණෙමි. පාලනය කරගත නොහැකි තරම් තද නිදිමතක් දැනුණු නිසා පුටුවක වාඩි වුණෙමි. මා නින්දට වැටි කොපමණ වේලාවක් ගත කළාදයි වැටහුණේ නැත. නමුත් පසුදින සිට එම අපහසුකම් වලින් තොරව සක්මනේ නිරත වීමට හැකියාව ලැබුණි. බොහෝ අවස්ථාවන්වල සිත සක්මනේ පවති. වම දකුණ ලෙස හෝ ඇවිදිනවා ලෙස මෙනෙහි කරමින් සක්මනේ යෙදෙමි. මෙලෙස මෙනෙහි කරමින්ම මා දිගටම සක්මනේ යෙදීම නිවැරදිද? කරුණාවෙන් පහදා දෙන්න. පරයන්ක භාවනාව. සක්මනේ සිට පරයන්කයට වාඩි වූ සෑම අවස්ථාවකම සිත බොහෝ සෙයින් සතිමත්ව පවති. නමුත් සමහර අවස්ථාවන්හිදී අතීත අනාගත සිතුවිලි මෙන්ම අනාගත සැලසුම් කෙරෙහි සිත පාලනයකින් තොරව ගමන් කරයි. නැවත සිත උස්මට ගනිමි. නැවත සිත ඉබාගතේ දොයයි. මෙලෙස කිහිපවරක් සිදුවී මා නොදන්නා අවස්ථාවක සිත සමාධියට පත්වේ. පසුගිය දින කීපයේදී මා අද්දුටු සිදුවීම් කීපයක් මෙසේ. අංක 1. එක්වරම කණ්ණාඩියක් මතට වැද්දී පරාවර්තනීය දැඩි ආලෝකයක් ඇස්වලට දැනුනි. එය කුමක්දේ බලන්නටත් එයින් මිදීමටත් මම ඇස් ඇරියෙමි. 2. රොබෝ අතකින් වැනි දෙයකින් මගේ බෙල්ල පිටුපසට කරකවනවා දැනුනි. නැවත ඉදිරියේ බැලීමට මම උත්සාහ ගතිමි. බෙල්ල කිසිදු අතකට කරකැවි නැති බව දුටුවෙමි. 3. මගේ එක් ඇසකින් කඳුළු එන බවක් දැනුනි. එය පිස දැනීමට ඇස් ඇරිය විට කඳුළු නොමැති බව දුටුවෙමි. 4. යම් තිගැස්මකින් අවදි වූයෙමි එවිට හුස්ම සියුම් වී ඇති බවත්, සිතුවිලි නොමැති බවත්, මා යම් හිස් අවකාශයක සිටින බවත් අත්දුටුවෙමි. ස්වාමීනි,
මෙවන් අවස්ථාවන්ට පැමිණි විට මා කුමක් කළ යුතුද? මා ගමන් කරන්නේ නිවැරදි මාර්ගයකද? වැරදි ඇතොත් කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලමි. තෙරුවන් සරණ. ඒ සඳහන් කළ තියෙන්නේ මම නැති වෙන අවස්ථාවල් තමයි. ඒතර මම ඇවිල්ලා පෙතමක් ගන්න. ඒම වෙන්න දෙන්න බෑ. මට මොකක් හරි ජොබ් එකක් ඕනේ. මට මොකක් හරි වගකීමක් ඕනේ කියලා එයා දෙන. ඒකට අපි ගන්න කොයි අතපැත්තද කියලා හිතන්න. අර නැති වෙන පැත්තට සහයෝගය දක්වන බුදුන්ගේ පැත්ත. මේකට උදව් කරනවා මාර්ගයේ පැත්ත. ඉතින් එතනදී සම්මාදිට්ඨිය තියෙනවා නම් choicelessly be aware. මේක කරන්නත් එපා, මේක බුදුහමරුගේ පැත්ත ගන්නත් එපා, මාර්ගයේ පැත්ත ගන්නත් එපා. මේකට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් ආධුනික කෙනෙක් වශයෙන් ওই ටික බොහොම හොඳයි. නමුත් මේ භාවනාදී මේ වගේ ඉදිරියට යනකොට එන මේ දෙමං සංදී එහෙම නැත්නම් අනිශ්චිත භාවය එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන්න බැරි තත්යකට සූදානම් වෙන්න කියන එක තමයි සූදානම් සරිත කියලා කියන්නේ. මේ දැනෙන එහෙම කීය කෙනෙක් තමයි. නමුත් අර ප්‍රශ්න අහන්න නිසා තමයි මම මේ උත්තර දෙන්නේ. ඔයගේ අකර දෙබ්බකට පත් වෙච්චාම එහෙම පොඩ්ඩක් නතර වෙන. අර ගන්නත් එපා මේක ගන්නත් එපා. ඔය සදාචාරයේ තියෙන මිනිස්සුන්ට එක පැත්තයි තියෙන්නේ. මොකද අනිත් පැත්ත සදාචාර නැහැ කියලා හිතන මෙතනදී ඒ සදාචාරකම් මොකුත් නැහැ. choicelessly be aware. බ්‍රේක් කරන්නත් එපා, ඇක්සලරේට් කරන්න එපා, ක්ලච් කරන්න. එන්ජින් එකේ වෙන් කරන්න. ක්ලෝද. ක්ලච් කරලා ඉන්න. ඉතින් එතකොට තේරෙනවා අපිට එහෙම ක්ලච් එකක් තියෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා හොඳ ඉදිරිපත් කිරීමක් එයාන උපදෙස් දෙන්න හරි ලේසි. ඒ වගේ අනිශ්චිත පිළිගන්න බැරි බලා ගන්න පුරුදු වෙන්න බැරි ක්‍රමික නැති දේවල් තව තවත් ඉදිරියට පැමිණේවා ඒ වෙලාවේදී තීන්දුවක් නොකර එක චිත්තක්ෂණයක් නතර වෙලා ජීවත් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. ස්වාමීන් වහන්සේ කමඨම් වාතා අවසానයි දැන් තියෙන්නේ දේශනාව පිළිබඳ ප්‍රශ්නයක් වාතාංක 16 අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ පළමු භාවනා වැඩසටහන වන අතර දිනපතාම මට වැටහුණ ආකාරයෙන් ඔබ වහන්සේට කමඨහන් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. පෙර මෙසේ කමඨහන් ලියා නැත. එම වාර්තා පිළිබඳව ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණු වැරදි අඩුපාඩු පැහැදිලි කර දුන්නා. ස්වාමීන් වහන්ස, ඊයේ ධර්ම දේශනාවෙන් ඔබ වහන්සේ පෙන්වා දුන් පංච උපාදානස්කන්ධයට දී ඇති උපමාවන් රූපේ පෙනපිඩකි, වේදනාව දියබුබුලක්, සංඥාව මිරිඟුවක් යන ආකාරයට පුරුදු පුහුණු කිරීම කාලයක සිට සීපත් කරනවා. විශේෂයෙන්ම සිතට දුක දෝමනස්සේද සිත කඩා වැටුණු අවස්ථාවන් වලදී මේ උපයෝගී කරගන්නා විට මමයාගේද බාහිර සිද්ධීන්ගේද උපාදාන කර ගැනීමට කිසිවක් නැති බව වැටහෙනවා. මෙයට සති සම්පජඤ්ඤය බොහෝ සෙයින් උපකාර වෙනවා. ස්වාමීන් වහන්ස, ඊයේ දේශනාවට අනුව වැටහි ගියේ පංච උපාදානස්කන්ධයටම සත්‍යවා කියන බවයි. මෙහි ඇති ශක්තිය නිසාම නැවත හේතුවක් ලෙසට සත්‍යා නිර්මාණය වන බවයි. බොහෝ අඩු ධර්ම ඥානයක් ඇති නිසා අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. දෙවනුව ස්වාමීන් වහන්ස, මා ඔබ වහන්සේගේ ධර්ම දේශනා කීපයක් පමණක් අසා තිබුණත් ඒ දේශනා තුළ සතර සතිපට්ඨානය සතිය හා සති සම්පජඤ්ඤය පිළිබඳව පැහැදිලි කරන නිසා බුදුරජාණන් වහන්සේ සත්වයාට ගැලවීමට කියා දී තිබෙන්නේ මේ මාර්ගයත් බව වැටහෙනවා. ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට පැමිණීමට ලැබීම මගේ ජීවිතයේ ගෙවූ ඉතා වටිනාම දින කිහිපයයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර සියලුම ස්වාමීන් වහන්සේලාටද මෑණියන් වහන්සේ ඇතුළු සියලුම යෝගාවචරයන්ටද විශේෂයෙන්ම මෙම භාවනා වැඩසටහන සංවිධානය කළ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. හැම දිනාටම උසස් චතුරාර්ය සත්‍යම පූර්ණ වේවා. පෙරුවන් සරණයි. අදත් අපි බලාපොරොත්තු වෙන මේ මාතෘකාව ටිකක් ගෙනියන්න. එතකොට බලමු මේ වගේ කෙනෙකුට මොකක්ද ඒකෙන් ලැබෙන ඇස්සසිල්ල කියලා. එහෙනම් අපි ඊගා වාර්තාවට යමු. වාර්තාංක 17. ගුරුම භාවනා ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා ඔබ වහන්සේගේ දේශනා භාවනා වැඩසටහන්වලදී සහ YouTube එකේ අසා ඇත. ඒ බොහෝ දේශනාවලදී ඔබ වහන්සේ බුරුමේ අධ්‍යක්ීම් සහ මහසී සයිඩොන් ස්වාමීන් වහන්සේ ගැන සදහන් කර ඇත. මා දැනගැනීමට කැමැති ඔබ වහන්සේ බුරුමේට යෑමට හේතුවත් ඒදී ඔබ වහන්සේ ලබාගත් සුවිශේෂී අධ්‍යක්ීම් ගැනත්. බුරුමේ භාවනා ක්‍රම ලංකාවේ පැවති භාවනා ක්‍රමවලට වඩා වෙනස්ද?
මේ බුරුමේ භාවනා ආවාසය දැනට පවතින්නේ නීතිරිගල භාවනා මධ්‍යස්ථානයේ පමණද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඇතර බුරුම් භාවනා මධ්‍යස්ථානයේ වෙනුවෙන් හදලා තියෙන්නේ කඳුබොඩ. ඉතින් ඒකේ සාකාවල් තියෙනවා ගොඩක්. මීචිකල ඒකම කරගෙන යනවා. කේමනන්ද ස්වාමීන් සහ මගේ සම්බන්ධතාවය නිසා ඔක බුරුම් පැත්ත කියන නම ගියා. නැත්නම් ඥානනන්ද ස්වාමීන් හෝ අතුකුර මේ ඥානරාම ස්වාමීන් වහන්සේගේ බුරුම නම දැම්මේ නැහැ. සාමාන්‍ය විදිහට කරගෙන ගියා. ඒක නිසා දැනටුණත් මම බනින්ස් ගියාම බුරුම ගන්නවා. ඇයි ගන්නෙ කියලා මන් දන්නේ නැහැ. තමයි ඉලෙක්ට්‍රික් කෙවුවා, තමයි හැන්ඩල් අතින් කරකවන එවුවා. ඉතින් ඒ වගේ දේ බුරුම ගත්තට මන් දන්නේ නැහැ ඇයි කියලා. එදා යන දාරෙත් මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ග්‍රහය අරගෙන යනවා. ඒ නිසා මොකට ගියාද කියලා ඒක නම් මට කියන්න බෑ. වාර්තාංක 18 මේක පුණ්‍ය අනුමෝදනාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සමතයක් ප්‍රශ්නයකුත් තියෙනවා ස්වාමීන් වහන්ස. සමතයක් විපස්සනාවකට හරවන යනු කුමක්ද? උදාහරණයක් මගින් පැහැදිලි කර දෙන සේක්වා. මෙය කළ හැක්කේ සම්මා දිට්ඨිකෙහිට පමණද? ඉතාමත් අයහපත් කාලු කායලගුණික තත්ත්ව යටතේ මෙවර වැඩමුළුවත් ඉතා සාර්ථක අන්දමින් කරගෙන යාම පිණිස ලොකු ස්වාමීන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබුණි. ඔබ වහන්සේ මෙසේ ලෝවාසීන්ට අනුකම්පාවෙන් ධර්මය බෙදා දෙමින් ඔවුන්ගේ ජීවිත යහපත් ලෙස ගත කිරීමට සතිය උපකාර කරගන්නේ කෙසේද යන්න ප්‍රායෝගිකව පෙන්වා දෙමින් මේ කරන සත්කාරය සියල්ලන්ට වැටහේවා. ඔබ වහන්සේට තවදුරටත් මෙවන් ක්‍රියාකාරකම් කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිවනින් සැනසීම ලැබේවා. තෙරුවන් සරණයි. මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමට නොයෙක් ආකාරයෙන් උපකාර කර සංවිධායක මඩුල්ලටද ඒ වෙනුවෙන් කැපවුණු සියලු දෙනාටම දෙනාටද මේ සියලු දෙනා වෙනුවෙන් දන්පැන් පිරිනැමූ සියලු දෙනාටද වැඩමුළුවට සහභාගී වුණු සියලු දෙනාටද අපගේ පවුල්වල සියලු දෙනාටද තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී වේවා. අවසානයේ සියලු දුක් කෙලවර කරන අමා මහ නිවනට වේවා. හෙටේන්ට තිබෙන එකක් වැරදිලා ඇවිල්ලා තියෙන්නේ. කමක් නැහැ, ඉතින් ඒකේ දෙයක් නැහැ. ඒක දාන්න තියෙන ලියුමක් මේ. අද කලින් ඇවිල්ලා. කෙසේ නමුත් ඔය සමත විපස්සනා එකේ තියෙන ඔකේ ඉබේ වෙන දේ හොයන්න ගියොත් කචා. ඔකේ ඉබේ වෙන එකක්. මේක අරක ඒ ස්ටේඩියම් වල කරකවන වගේ කරකවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපි බබා ලබාවපන් හැටි තමයි බබා හම්බ වෙන්නේ. ඕක බය බාර දෙයක ගුරුවරට බාර දෙන්නේ නැහැ. නැත්තම් කරන්නේ කොතනද කියලා හදනවා. බෑ. දරුවා මෝරනකොට විලිසුදා වෙනවා. කලින් තටමල වැඩක් නැහැ. දරුවෙක් නැතුරු තටමල වැඩකුත් නැහැ. අරුත් පයින් ගහලා ලෑස්ති වෙන්න ඕන. නැතුරුින් එක. එතකොට ඕක සිද්ධ වෙනවා. පුළුවන් නම් විලිසුදාවට පස්සේ වදන් නැතු ඉන්න බලන්නකො. කරන්න බෑ. මම මේ අත්දැකීමෙන් නෙමෙයි කියන්නේ. ආව්. මේ ඉබේ සිද්ධ වෙන යතර හැම එකටම දැන් මිනිස්සු අත තියලා මුළු ලෝකෙම වණ කරලා තියෙනවා. එතන අපිට තියෙන සතිමත් වෙන එක සතිමත් වෙනකොට පාර දිගේ අර යයි බය වෙන්න එපා අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟට තියෙන්නේ පුණ්‍යානුමෝදනා දෙක ස්වාමීන් වහන්සේ. ඒතර දාමුද? එන ස්වාමීන් වහන්සේ තව කමටහන් වර්තාවක් දැන් ලැබිලා තියෙනවා. දැන් දැන් බෑ දැන් උසාවිය වහලා. ඒ දාන්න තියෙන්නේ ඊගා උසාවියට දාන්න. අපිට මාත් දෙනවනම් අඩු ගන්න මේට පැය භාගයකට කලින් දෙන්න. මොකද සමාජලට හොඳටම කුණු හරුපෙන් බැලලා ලියලා තියෙනවා. ඒක බලන්න එපා බලලා ඒක කියවන්න ගත්තොත් එහෙම කියවන එකනාගෙත් මොන අප්සෙට් වෙනවද සංවිධානය කරපු එකනාගෙත් අප්සෙට් වෙනවද මටත් අප්සෙට් වෙනවා ඒසම බනිනවා නම් කමන්නේ විනාඩි 30කට කලින් දෙන්න ඒ නිසා දේ හදිස්සි වාට්ටුවට ගන්න බෑ දැන් ඒක නිසා අපි ඒකත් තියනවා හෙට ඉස්සෙල්ලාම ඒ තුනේ පටන් අරගන්න දැන් අපු වාට්ටාවයි ඒ පුණ්‍ය අනුමෝදනාවයි එලින් පටන් අරගන්න අපි අපේ සතිවාරයේ මෙතනින් සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි වැයිකුත් විනාඩි 5ක් විතර වගේ අරගෙන තියෙනවා. ඉතින් මෙතන සිට අපි ඒ විවේකීට සහ සක්මන්ට වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා. සීල දිනාට මේක හොඳ බ්‍රේක් එකක් සහ සක්මනක් වේවා කියලා ප්‍රාර්ථනා.